අයිබෝවන් ඔගොල් හැම දෙනාටම සුබ දවසක් සුබරුදු පරිදි මම අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ වීඩියෝ එක හරහා පසුගිය සතියේ වෙළඳපොළේ සිදුවෙච්චි සිදුවීම් සාරාංශ කරලා ඊට පස්සේ වර්ල්ඩ් මාකට්ස් වල මොන වගේ දේවල් සිද්ධ වුණේ ඊට පස්සේ මම කතා කරනවා නෙක්ස්ට් වීක් එකේ කියන්නේ මේ අදින් පටන් ගන්න සතියේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ මොන වගේ තත්ත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක සහ ඊට අමතරව තව මාකට් එකේ top 5 companies වල අද වේදි ටිකක් ටෙක්නිකල් අප්ඩේට් එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව තවදුරටත් අපි අවධානය යොමු විය යුතු ෂෙයාර්ස් කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතන උගන්න වැදගත් මේ විනාඩි 15 මුළු විනාඩි 15ම රෙදි සිටින්න ස්කිප් නොකර කියලා මම ඔයාලට ආරාධනා කරනවා රයිට් අපි බැලුවොත් එහෙම සතියේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක අවසාන උනේ 9931කින් ඊට කලින් සතියේ 9964යි 0.3ක මාර්ජිනලි ඩ්‍රොප් වීමක් තියෙනවා S&P SL 20 9365න් අවසන් වෙන්නේ කලින් 3203යි එතන 0.12ක ඩ්‍රොප් එකක් තියෙනවා වෙළඳපොළ පිරිවැටුම ගත්තොත් එහෙම 0.43කින් ඩ්‍රොප් වෙලා තියෙනවා එතකොට ඩේලි ටර්නෝවර් එක රුපියල් බිලියන 3.5 නමයි වාර්තා කරේ 0.43ක ඩ්‍රොප් වීමක්. එතකොට වෙළඳපොළ පිරිවැටුම අඩු වෙනවා කියන්නේ මාකට් එකේ ඇක්ටිවිටි තත්ත්වය පොඩ්ඩක් පලයා ගිහිල්ලා තියෙනවා. net foreign purchase ගත්තොත් එහෙම 3.97 බිලියන් 0.49කින් වැඩි වෙලා තියෙනවා. එතන ප්‍රධානම contribution එක ලැබෙන්නේ තවත් දුරටත් Expo Lanka එකේ increase එක. ASP එකේ RSI එක 76.7 ඉඳලා 66.7 දක්වා අර න්‍යූට්‍රල් රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා 0.65ක ඩ්‍රොප් වීමක් මාකට් එකේ ඕවර්ඕල් ඉන්ඩෙක්ස් එක පහළ යෑමත් එක්ක තමයි ඒක වෙලා තියෙන්නේ top 10 මාකට් කැපිටලයිස් කම්පැනිස් ගත්තොත් එහෙනම් බහුතරයක ෂෙයා ප්‍රයිසස් අඩු වෙලා තියෙනවා එක්ස්පෝ ලංකා LOLC JKH LOLC BIL වගේ සමාගම් වල මාකට් ප්‍රයිස් අඩු වෙලා තියෙනවා CTC සහ LIOC වල මිල ඉහළ ගිහිලා තියෙනවා මේ සමාගම් පහක් ගැන මම ටෙක්නිකල් අපඩේට් මේ වීඩියෝ එක අවසානයේදී මේ වගේ කරනවා එහෙනම් ඒකට සම්බන්ධ වෙන්න top 20 hot stocks ගත්තොත් එහෙම ඒවල මම මේ RSI එක කැනලයිස් කරනවා ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සෑහෙන සමාගම් සංඛ්‍යාවක මේ RSI පහළ ගිහිලා තියෙනවා විශේෂයෙන්ම මේ top 10 companies වල තියෙන shares වල RSI එක පහළ යෑමක් අපිට බලා ගන්න පුළුවන් ඒක මාකට් එකේ RSI එක පල්ල හැමටත් ඩිරෙක්ට්ලි බලපානවා. ඒ අතර වාරේ සමහර ෂෙයාර්ස් වල උගලට පේනවා RSI එක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැලලි මේ කැලලි වැලි බලංගොඩ වගේ මේ plantation sex stocks ඒ වගේම ලංකා ඕල්ටයි ලංකා හොස්පිටල්ස් කැලටෙක්ස් ඒ කියන්නේ චෙව්රොන් මේ වගේ සමාගම් වල RSI එක ඉහළ ගිහිලා තියෙනවා. එතන අපිට පේනවා ටිකක් buy interest ඇවිල්ලා තියෙනවා ඒ ෂෙයාර්ස් වලට. අනෙකුත් ෂෙයාර්ස් වලට buying interest එක පොඩ්ඩක් decrease වෙලා තියෙන ආකාරය පේන්න තියෙනවා. මාකට් එකේ all share price index එකේ high සහ losing low සහ closing points අපිට ලැබෙන්නේ මේ විදිහට highest index point එක 10010යි lowest ම 9766යි ඒවල average point එක 9917යි ගිය මා සතියේ 9980යි point 60ක විතර වගේ drop වීමක් තියෙනවා. එතකොට high සහ low අතර range එක 0.244යි කලින් සතියට වඩා ඒක අඩුයි. එතකොට සෑහෙන division එක 0.68යි. ඒ කියන්නේ index එකේ volatility එක market එකේ විචල්‍යතාවය කලින් සතියට වඩා 0.7 මට්ටමක පවතින අඩු වීමක්. ඒ කියන්නේ විචල්‍යතාවය අඩු වෙලා තියෙන්නේ ගොඩක් ලොකු variations තිබිච්ච සතියක් නෙමෙයි අපි එතකොට ඒ ගෙවලා දැම්මේ. හරි. ඉන්ටර්නෂනල් මාකට් එකට යන්න කලින් අපි එක්ස්චේන්ජ් රේට් මූවමන්ට් එක පොඩ්ඩක් බලුවොත් තාමත් 362.9 රඳවාගෙන තියෙනවා. මට හිතෙන්නේ මේක කෘතිම රඳවා ගැනීමක්. අපි බලමු මේක මේ වගේ ජම්ප් එකක් ඉස්සරහට එයිද කියලා. ඒකත් එක්කලා ලොකු ලොකු වෙනස්කම් බලා ගන්න පුළුවන් වෙයි එහෙම වුණොත් එහෙම දැනට සෙට බෑග් එක 362.9 මට්ටමේ රඳවා ගන්නවා මේක. ඉන්ටර්නෂනල් මාකට් එකට පොඩ්ඩක් යොමු වුණොත් එහෙම ලික්විඩ් මාකට්ස් ගත්තොත් එහෙම බහුතරයක් මාකට්ස් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා DJI US 500 UK 100 JP 225 වගේ ඉන්ඩෙක්ස් සෑහෙන ප්‍රමාණයක් පසුගිය සතියේත් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා ඒක ඒ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා විශේෂයෙන්ම US වල ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන නිසා ෆෙඩ් එක විසින් ඉන්ට්‍රස් රේට් වැඩි කිරීම එතකොට එංගලන්තයේ ටැක්ස් කට් වගේ දේවල් නිසා ඒවල ආර්ථිකයට බලපෑමක් ඇති මේ වගේ
වර්ල්ඩ් මාකට් එකේ ප්‍රධාන රටවල්වල සිද්ධ වෙච්ච සහ සිදුවීමෙන් පවතින සිදුවීම් වර්ල්ඩ් මාකට් එකේ ඉක්විටි මාකට් වලට බලපාන ආකාරය පේන්න තියෙනවා. ඉතින් මේ වල සමහර වෙලාවට ට්‍රිපල් ඩවුන් ඉෆෙක්ට් එකක් CSC එකට එන්න ඉඩ තියෙන්න පුළුවන්. අපිට මේ පොසිබිලිටි එක සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ක්‍රිප්ටෝ මාකට් එක පැත්තට ගියොත් එහෙම පසුගිය සතියේ සමහර කරන්සීස් ගේන් එකක් වාර්තා කර තියෙනවා. සමහර කරන්සීස් ඩික්‍රීස් නැත්නම් වාර්තා කරන්නේ. එතකොට එතන මික්ස් රියක්ෂන් එකක් තියෙන්නේ කොයින් විදිහට බලපුවාම. එතකොට ඉක්විටි මාකට් සමස්තයක් වශයෙන් බලපුවාම ඩික්‍රීසින් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මේක මම හිතන්නේ CXC එකේ මේ සතියේ ඩිරෙක්ෂන් එකට ටිකක් කෝරිලේට් වෙයි කියලා මම හිතනවා. හරි, අපි දැන් නෙක්ස්ට් වීක් එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. ගිය සතියේ මම කතා කරේ මෙන්න මේක, මෙන්න මේ தත්ත්වය තමයි මම කතා කරේ. මේ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එක channel එක යන්නේ කී තමයි SPI එක හැසිරෙන්නේ. එතකොට මේක මම හිතුවා මෙන්න මේ කිව්වා මෙන්න මේ support level, يعني මෙන්න මේ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් channel එකේ support level එක පැත්තට pull back එකක් එන්න ඉඩ තියෙයි කියන එක 9700 වගේ தත්ත්වයක් දක්වා ඊට පස්සේ ආපහු support එක වෙලා bounce back එකක් එන්න පුළුවන් කියන තත්ත්වය තමයි මම conclude කරේ පසුගිය සතියේ. එතකොට ඉන්ඩෙක්ස් එක මේ විදිහට ඇත්තටම ආවේ, ඇත්තටම ඉන්ඩෙක්ස් එක මේ සපෝට් ලයින් එක පැත්තට ආපු ආකාරයක් තමයි පේන්න තියෙන්නේ හිතපු විදිහටම. හැබැයි ලොකු ඩ්‍රොප් එකක් තාම වෙලා නැහැ, 9931යි. ඉතින් මේක මේ පුල් බෑක් එක ටිකක් විදිහට තියලා ටික විදිහ මේක පුල් බෑක් එක වෙලා මේ ආකාරයෙන් ඊට පස්සේ ආපහු බවුන්ස් බෑක් වීමේ ඉහළ හැකියාවක් තියෙයි කියලා මම විශ්වාස කරන්නේ හේතු කාරණා කීපයක් නිසා. දැන් මේ රේන්ජ් එක ඔයගොල්ලෝ අවධානය යොමු කරොත් එහෙනම් මෙන්න මේ රේන්ජ් එක මම බොක්ස් කරලා තියෙන රේන්ජ් එක මේකේ ASPI එක 10176යි 9765 රේන්ජ් එක. කියන්නේ දල වශයෙන් 0.400ක විතර විචලිතතාවයක් මේ පසුගිය අපි ගත්තොත් එහෙම සති තුනක විතර වගේ කාලය ඇතුළත අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ පීරියඩ් එකේ මාකට් එක කන්සොලිඩේෂන් වෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. මොන පැත්තටද මෙතනින් එහාට යන්නේ කියන එක. මොකද 10,000 කියන්නේ සයිකලොජිකල් රේන්ජ් එකක්. එතනින් එහාට උඩට යනවා නම් ඊට පස්සේ ආපහු 11 12 A level එකට යෑමට තමයි බලාගෙන යන්න ඕනේ. ඉතින් මේ මාකට් එක දැස්ති වෙන්නේ ඒකට මේ පිවිසීමක් ගන්නවද නැත්නම් මෙතනින් පල්ලහට යනවද කියන එක බලන්න. දැන් බැලුවොත් එහෙම කරන්ට් එක්ස්පීරියන්ස් කරනවා ASPI එක පුල් බැක් එකක් හරි අපි ප්‍රෙඩික් කරපු විදිහටම. හරි, මොකද 10 මං කිව්වා 10,000 රීච් වුණාට පස්සේ පුල් බෑක් එකක් එන්න පුළුවන් කියලා. ඉතින් ඒ ෆේස් එක තමයි අපි දැන් මේ ඉන්න සති 3ක් විතර අපි දැන් ඒ ලෙවල් එකේ ඉන්නවා. ඉතින් ඊට පස්සේ මං හිතන්නේ මේ සපෝට් ලෙවල් එකට මේක රීච් වුණොත් රීච් වුණාට පස්සේ මේක අබවුට් 8000 වෙන දක්වා මේ හරියින් ගමන පටන් ගනී. දැන් මෙතන ගොමත් 10400 ටෙස්ට් කරන්න નિયમિતයි ASPI එක ඉදිරි දින සහ සතිවල. එතකොට මේ වර්ල් මාකට් එකේ සිද්ධ වෙන දේවල් එක අර මම කිව්ව විදිහට US මාකට් එකේ සිද්ධ වෙන දේවල්, UK වල සිද්ධ වෙන දේවල්, ඒ වගේම රීසන්ට් අපි දැක්කා 30% වලට yield එක ඉන්ක්‍රීස් වෙනවා, ට්‍රෙෂල් බෑන්ක් ගවර්න්මන්ට් බොන්ඩ්ස් ඇන්ඩ් බිල්ස් වල ඒ තත් එකින් ඉන්ටරෙස්ට් රේට් වැඩි වෙනවා. එතකොට ඒ තත්ත්ව එක්කලා තමයි මේ තත්ත්වය පවතින්නේ. හැබැයි ඉතින් මේක ඩිරෙක්ෂන් එක හොයාගනි මාකට් එක ඉතාම ඉක්මනින්. මොකද අපි දන්නවා දැන් මේ රයිසින් ට්‍රෙන්ඩ් එක තියෙද්දි මේක පටන් ගත්තේ ලංකාව ගැන ඉන්ටරෙස්ට් රේට් වැඩි වෙන එන්වයර්න්මන්ට් එකක් තියෙද්දිම මේ රේට් එක යන්නේ. ඉතින් ඒ තත්ත්වයත් එක්ක තවදුරටත් ඉන්ටරෙස්ට් රේට් වැඩි වෙනවා කියන්නේත් මම හිතන්නේ මාකට් එකේ මෙතනින් එහාට ලොකු අඩා වැඩිමකට බලපාන එකක් නෑ. මොකද මේ යන ට්‍රෙන්ඩ් එකේ මාකට් එකේ මේක හයිලයිට් වෙලා තියෙනවා. මේක ෆැක්ට් වෙලා තියෙන ඉන්ටරෙස්ට් රේට් වැඩි වෙනවා කියන එක. ඉතින් අපි බලමු මොනවද තත්ත්වයක්ද එන්නේ කියලා. මේ වගේම chances තියෙන්න පුළුවන් මේකට bounce back එකක් වෙන්න ඉදිරි සතියේ හෝ දින ගණන් වල. කවදාද කියලා මට කියන්න බෑ. නමුත් මේ support line එක මම නම් expect කරන්නේ 9700 වගේ level එකක stable වෙලා ඊට පස්සේ ආපහු මට කී කියලා. හේතු කාරණා කීපයක් තියෙනවා. ඒකත් තමයි අපි දැන් මේ Q3 September quarter එක end කරා. ඒක results පැමිණීම පන් නියමිතයි. ගොඩක් sectors වල අපි හොඳ results බලාපොරොත්තු වෙනවා. health hotel sector එක නෙමෙයි plantation sector එක, ඒ වගේම manufacturing sector එක විශේෂයෙන්ම tiles සහ ceramic industries වල, ඒ වගේ හොඳ hotel මේ sectors වල අපි profit බලාපොරොත්තු වෙන growth එකක්. ඉතින් මේවත් එක්කලා මම හිතන්නේ මේ sectors activate වෙන්න ඉඩ තියෙනවා මේ සතියේ, මේ ඉදිරි සතියේ පටන් ගන්න කාලය ඇතුළත. ඉතින් ඒකත් එක්කලා අපි බලමු. ඒ වගේම තවත් හොඳ conglomerates හොඳ results issue ගන්න issue කරන નિયમિતව තිබෙනවා. මේවත් එක්කලා මේ මාකට් එක මම හිතන්නේ positively ඉහළට යයි කියලා මම හිතනවා.
අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ASPI එක මේ ඉන්ඩිසස් දාලා මූවිං ඇවරේජ් ස්ටොකාස්ටික් RSI මේ වගේ දේවල් දාලා අපි ඇනලයිස් කරොත් එහෙම මාකට් එකේ මේ නිව්ට්‍රල් සෝන් එකක තමයි තියෙන්නේ. RSI එක උනා නිව්ට්‍රල් සෝන් එකේ ස්ටොකාස්ටික් එක නිව්ට්‍රල් සෝන් එකට ඇවිල්ලා ඒ වගේ මේ ඩික්‍රීසින් ට්‍රෙන්ඩ් එක තියෙනවා. ඒ වගේම ASPI එක මූවිං ඇවරේජ් සපෝර්ට් ලයින් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සපෝර්ට් ලයින් එකෙන් බවුන්ස් බැක් වෙයි කියලා නම් මට නම් හිතෙන්නේ. ඉතින් අපි බලමු ඉවසීමෙන් ඉන්න අන්නෙසරි විදිහට පැනික් වෙලා මේ ෂෙයා සෙල් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. වැලියු ෂෙයාස් තියෙනවා නම් අඩුවට තිබුණොත් එහෙම ඒක අරගෙන කැපිටලයිස් කරන්න කියලා තමයි මට ඕගලන්ට ඉදිරි සතියේ වෙනුවෙන් දෙන්න තියෙන වාදය. top 5 companies ගැන මම පොඩ්ඩක් චෙකින් ඇනලිසිස් එකක් කරනවා කියලා කිව්වා. දැන් මේකේ පළවෙනිම තියෙන expo ලංකා එක. මේ expo ලංකා එකත් බැලුවොත් එහෙම මේ විදිහේ price chart pattern එකක් තියෙන්නේ. identify කරගත්තොත් එහෙම මේක පොඩ්ඩක් පල්ලෙහැඩි ආකාරයක් තමයි පේන්න දෙන්නේ. ඒ කියන්නේ ෂෙයා price එක රිඩියුස් වෙන තියෙන possibility එක වැඩි වගේ තමයි මට පේන්නේ. ඉතින් මේක overall market index එකේ ප්‍රගමණයට පොඩ්ඩක් විතර බලපෑමක් ඇති කරයි. මේක තවදුරටත් ෂෙයා price එක පල්ලෙහැට ආවොත් එහෙම එකට වෙන්න පුළුවන් reasons අපි හිතා ගන්න පුළුවන්. world market එකේ සහ මේ freight rates වල වෙන්න changes එක බලපුවාම. ඉතින් පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් ඉන්න. මේක පල්ලෙහැට ආවොත් ඒක market එකේ overall index එකට අර pull back එක level එකට යෑම contribution එක contribution එකක් දෙයි කියලා මම හිතනවා. එතකොට LOLC holdings මේකත් decreasing trend එකට ඇවිල්ලා තියෙන ආකාරය පේන්න තියෙන්නේ increasing එකකට වඩා. ඉතින් support line එකට වෙනකන් මේ විදිහට අපි ඇන්දොත් එහෙම pull back එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතර මේකත් අනිත් පැත්තෙන් overall market එකට pull back එකට හේතුවක් වෙන්න ඉඩ තියෙයි LOLC holdings. අනිත් පැත්තෙන් John Keels නම්බර් 3 ෂෙයාර් එක මාකට් එකේ දැනට තියෙන මේක අප්‍රයිසි මූවමන්ට් එකට ගිහලා ඊට පස්සේ මේක මම හිතන්නේ ෆොරින් සේල්ස් ආපු නිසා මේ තමයි මේක ආපහු පුල් බෑග් එකට ගිහලා තියෙන්නේ. ඉතින් ක්‍රිටිකල් මෙතන ඉඳලා කොහෙත්තන්ටද ජෝන් කීල්ස් යන්නේ කියන එක ඉදිරි ක්වාටර් රිසල්ට් එකත් එක්කලා එක්ස්පෙක්ට් කරන හොඳ ක්වාටර් රිසල්ට් එකක් ඒ කියලා මම ජෝන් කීල්ස් වල මෙතන ඉඳලා අප්වර්ඩ් මූවමන්ට් එකද ඩවුන්වර්ඩ් මූවමන්ට් එකද කියන මත කොච්චර ජෝන් කීල්ස් වලට මාකට් improvement එකට contribute කරන්න පුළුවන්ද කියලා අපිට තීරණය කරන්න වෙනවා. දැනට තියෙන්නේ decreasing trend එකකට ඇවිල්ලා තියෙන critical point එක තමයි John Keats තියෙන්නේ මේ අවස්ථාවේ. LOAC finance ආයෙත් ඒකත් පල්ලෙහාට එමින් ගමන් තියෙන්නේ. වගේම support line එකට reach වෙන ආකාරය පේන්න තියෙන. ඉතින් 8.50 8.40 වගේ level එකේ stabilize වෙලා bounce back වුණොත් ඒක ආයෙ අනිත් පැත්තෙන් market එකේ increase එකට බලපායි. හැබැයි consolidation එකට මේකත් දායකත්වයක් දෙයි කියලා මම තමයි හිතන්නේ pull back එකට. මොකද සපෝට් ලයින් එකේ පැත්තට තා පොඩ්ඩක් පල්ලයට එමේ හැකියාවක් LOLC ෆයිනෑන්ස් වල තියෙන නිසා. ඒ වගේම අවසාන වශයෙන් ලංකා IOC නම්බර් 5 කම්පැනි එක මේ මාකට් කැපිටලයිසේෂන් එකකින් මේක රයිසිං ට්‍රෙන්ඩ් එක ශීඝ්‍ර නැගීමක ගිය ෂෙයා එකක් මම කතා කරලා තියෙනවා මේක මීට කලින්. ඒකෙත් අපිට පේනවා මෙන්න මේ හරියේ පූල් බෑක් එකක් ඇති වෙමින් සපෝට් ලයින් එකේ පැත්තට එන ආකාරයක්. එතකොට 280 270 ගණන් වල වගේ ටික දවසක් මේක පවතින්න පුළුවන්. මෙතන පල්ලෙහාට ඇවිල්ලා ආපහු මෙහ හරින් රයිස් වෙන්න කලින් about 3 garden. ඉතින් ඒකත් මං හිතන්නේ මාකට් එක අර මම කිව්ව ඕවරෝල් 9700 වගේ level එකට pull back වීම හැකියාව contribution එකක් දෙයි. එතන ඉඳලා support level එකේ ආපහු උඩට යෑමටත් contribution එකක් දෙයි කියලා මං හිතනවා IOC. ඉතින් බලන්න support level එකේ මේ හරියට වගේ උගලන්ට enter වෙන්න පුළුවන් නම් LIOC වල මතනයි මං හිතන්නේ ඒක එතනත් උගලන්ට වාසියක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේ shares පහට අමතරව good shares market එකේ තියෙනවා. දැනටත් මට පේනා මූවිල තමයි මුලින්ම කතා කරපු RSI positive vision shares ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. plantation sector එකේ විශේෂයෙන්ම බලංගොඩ, මස්කෙලිය, එතකොට කැලණි වැලි, ලංකම් development වගේ හොඳ financial issue කරලා තියෙන companies බලන්න. ඒ වගේම tile sector එක Lanka Voltite, Royal Ceramics, Lanka Tiles, එතකොට export oriented companies ගත්තොත් deep products, හේකා පිටත් පැත්තෙන් ගත්තොත් එහෙම මට හොඳට පේන පොටෙන්ෂල් එක මම කතා කරලා තියෙනවා. ප්‍රින්කයා, එතකොට දංකොටුව පෝසිරෙන්, CIC, මෙන්න මේ වගේ ෂෙයාස් බලන්න. මේවල හොඳ බේස් එකක් බිල්ඩ් වෙන ආකාරයක් මට පේන්න තියෙනවා. ඉතින් මේවලට ඇටෙන්ෂන් එක ගෙයි. මේවල හොඳ ප්‍රොෆිට්ස්, හොඳ රිසල්ට්ස් අපි බලාපොරොත්තු වෙනවා මේ සෙප්තැම්බර් ක්වාටර් එකේ. ඉතින් මේවා අනිවාර්යයෙන්ම ඔයගලන්ට පොසිටිව් contributions ඉද ගන්න පුළුවන් opportunities තියෙන shares එයි. ඒකන අවධානයෙන් යොමු කරන්න කියලා මම උලන්ට අවසාන වශයෙන් කියනවා මේ සතිය වෙනු. එහෙනම් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ subscribe කරේ නැත්නම් subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. ඉතින් මේවා important updates මම දාපුවම බලන් ගන්න පුළුවන්. එහෙනම් thank you for watching. අපි තවත් එක video එකකින් ඉස්සරහට ඉතාමත් වෙන හම්බෙමු. ඉතින් හැමෝටම ජය පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්.